අපේ ප්‍රතිපත්ති ගැන අපිට දැන් සතුටු වෙන්න පුළුවන් අපේ අදිෂ්ඨාන මේ දක්වා අප ගමන් මාර්ගයේ සම්මාප ලොකු සාර්ථක භාවයක් ලබාගෙන තියෙනවා ධර්ම රාජ්‍යයක දැන් සේයාවක් පේනවා ධර්ම රාජ්‍යයක් දැන් පේන මානෙට ඇවිල්ලා තියෙනවා අපි අරගෙන ඇවිල්ලා තියෙනවා ධර්ම රාජ්‍යයක් පේන මානෙට ඒක ලොකු ජයග්‍රහණයක් මේ වගේ අධර්ම සමාජයක ධර්ම රාජ්‍යයක පිරිසක් එකතු වෙගෙන අපි ඒ ගොඩනගනවා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක් ඉතින් ඒ ජයග්‍රහණය අපි දැන් ලබලා තියෙන්නේ ඒ ජයග්‍රහණය තමයි අපි කිරුල හැටියට නිර්මාණය කරන්නේ ඉතින් ඒක බෝධිසත්ව කුසල සිතත් එක්ක තමයි මේ කිරුල නිර්මාණය වෙන්නේ මම ඊපෙරත් පැහැදිලි කරා ඉතින් ඒ රත්රන් මැණික් එහෙම අපි ලබා ගන්න මේ ප්‍රතිපත්තියේ ඉන්න පිරිසදී ඒ කියන්නේ දේශන විශ්වවිද්‍යාවන් අහන්න ඕන එහෙම නැතුව ඒ තණ්හාව ආසාව මූලික කරගෙන අපිට ඒ සඳහා යොමු වෙන්න බෑ. දීසින් ප්‍රතිපත්තිය දීසින් වන්දනාව කරන්න ඕන. දීසින් විශ්වවිද්‍යාවන් ශ්‍රවණය කරන්න ඕන. ඒක අවබෝධ කරගන්න ඕන. බුද්ධත්වයේ අදිෂ්ඨාන කරගෙන තමයි මේ මූලික ප්‍රතිපත්තිය අපි ගොඩනගන්නේ. මේ අත්‍යවාරම දාන්නේ අපි ධර්ම රාජ්‍ය ගොඩනගන්නේ අත්‍යන්තම දාන එක ශක්තිමත් ලෙස මේක නිර්මාණය කරන්න ඕන ප්‍රබල කුසල බලයක් ඕන ඒකට තමයි ඉස්සෙල්ලා මේ වස්සාන කාලයේ අපි නියත විවරණ ලබා ගන්න වස්සාන කාලයක් බවට පරිවර්තනය කරගත්තේ ඒකයි දැන් මේ තුන් මාසෙම හොඳම කාලයක් තමයි මේ ගත වෙන්නේ මේ සක්වලේ ඉතින් ඒ බුදු බෝසත්වරු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන තුන් මාසෙ ප්‍රබල කුසලයක්. ඉතින් අපිට ඒ කුසලයේ මත පිහිටාගෙන මේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේ DSN රජ බලය ගන්න බෝධිසත්ව පිරිසක් ඉදිරියේ තමයි ලබා ගන්න. අපි ඉස්සල්ලා මේ DSN ධර්ම රාජ්‍යයේ අපි දැන් ඔටුනු පලඳිනවා කිරුල පලඳිනවා ඒ බෝධිසත්ව පිරිසක් ඉදිරියේ තමයි ඒ වැඩසටහන කරන්නේ එහෙම දැන් ඔටුනු පලඳිනවා කිව්වම මේ ආරාංචිර දැන් පිරිස එනවා බලන්න පිරිස ඇවිල්ලා මේක බලන්නම ඉස්සරහා වාඩි වෙනවා එතකොට අපි මේ කරන වැඩේ කරන්න බෑ මොකද ඒකට අවබෝධයක් නැහැ අදිෂ්ඨානයක් නෑ එතකොට ඒ ඇයිට මේක පේන්නේ නෑ විහිළුවක් වගේ වෙනා නාට්‍යයක් වගේ වෙනවා ඒ නිකම් වෙන ඇයිට එතකොට අපේ අදිෂ්ඨාන ගමනට එක බාධාවක් වෙනවා ඒ නිසා තමයි මුලින්දම පැහැදිලි කරේ දේශින් ප්‍රතිපත්ති අනිවාර්යෙන් කරන්න කියලා දේශින් වන්දනාව කරන්න කියලා මුලින්දම කිව්වේ ඉතින් මේ අධික බලය දේශින් කිරුල කියන්නේ ධර්ම රාජ්‍ය බලය ඒ විශාල බලයක් ඒක. ඉතින් ඒ බලය ගන්න පුළුවන් බෝධිසත්ව භූමියක පිහිටාගෙන. මහා පොළව තුරට බෝධිසත්ව බලයක් අදිෂ්ඨාන කරගෙන. ඒකට තමයි තුන් මාසේ නියත විවරණ ලබා දෙන්නේ. ඒකට ඒ නියත විවරණ බලය අල්ලගෙන තමයි දේශින් කිරුල ලෝකෙට ගියේ. එතකොට අපි දැන් දේශයෙන් පදනම රැස් වෙනවා. ඒක දැන් බෝධිසත්ව පදනම. ඉතින් එතන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා දැන්. ඒ බෝධිසත්ව මණ්ඩලය ඉදිරියේ තමයි දේශයෙන් කිරුල අලඳින්නේ. ඒ ඇර වෙනත් පිරිසක් ඉදිරියේ ඒක කරන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ ඇයිට මේක ඒක නිකන් නාට්‍යයක් බලන්න වගේ ඇවිල්ලා හිටියොත් එතකොට ඒ බලය ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. ක්‍රියේට අය අදිෂ්ඨාන කර කර ඉන්න වෙනවා. ඉතින් මේ අපි අධර්ම ලෝකයේ තුල ධර්ම රාජ්‍ය පුරණා කරන. ගොඩ නැගුවට පස්සේ හැමෝටම මේ සඳහා යොමු වෙන්න පුළුවන්. යොමු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ගොඩ නගමින් තමයි තාම පවතින්නේ. මේ ලෝකෙට ධර්ම රාජ්‍යය ගෙන එමින් පවතින්නේ. එතකොට මාර්ග අදිෂ්ඨාන සිද්ධ කරමින්
තමයි මේ ගමන අපි එන්නේ. එතකොට අර වගේ බෝධිසත්ව පිරිසක්ම අවශ්‍ය වෙනවා මේ බලය ක්‍රියාත්මක කරවීම සඳහා. මේ නිසා අපි දීසෙන් පදනම දීසෙන් පදනමේ ඉන්න පිරිස ඊටම තමයි බෝධිසත්ව බලය අදිෂ්ඨාන කරලා තියෙන මේ පිරිස ඉදිරියේ තමයි අපි මේක ආරම්භ කරන්නේ. ඉතින් ඉදිරියේදී මේ සඳහා සහභාගී වෙන අය දේශයෙන් වන්දනාව කරලා දේශ විශ්වවිද්‍යාලවන් අවබෝධ කරගෙන මනස නිරවුල් නිදහස් කරගෙන මේ සඳහා එන්නට ඕන නැත්නම් මේ අවස්ථාව නැති වෙනවා. මේ නිකම්ම මෙතෙන්ට ආව නෙමෙයි. මමත්වයේ දුරු කරලා අපි භාවනාව දැන් මාස ගණනාවක් ඉඳන් අපි භාවනාව කරගෙන ආවා. නම් බලය අදිෂ්ඨාන කළා. අපි භාවනා පුරුදු කළා. ඒ වගේම මාරක අදිෂ්ඨාන සිද්ධ කළා ධර්මයට. එහෙම එහෙම මමත්වයේ දුරු කරමින් තමයි අපි මෙතනට ආවේ. දැන් දේශයෙන් පදනමට එකතු වෙලා ඉන්න අය දැන් මේ දේශනාව විතරක් කරාට ඊට කලින් භාවනාව කරේ. මම අදිෂ්ඨාන කළා භාවනා කරා. එහෙම මනස මේ සඳහා සූදානම් කරගත්තා. දීසින් භාවනාව කරා වර්ධනය කරා අදිෂ්ඨාන කළා. හැමදාම දීසින් වන්දනාව කරන මල්මාලා පළඳින දීසින් යන්ත්‍රයට එහෙම අදිෂ්ඨාන කරලා කරලා තමයි මේ බෝධිසත්ව සිත සකස් කරගත්තේ. ඉතින් ඒ කරලා තමයි මේ සඳහා සහභාගී වුණේ. ඒ අයගේ ඒ කුසල සිතට විපාක හැටියට තමයි දේශෙන් කිරුල මේ මහ පොළොවට ගේන්නේ. ඒ අයට බෝසත්වරුන්ට ගේන්නේ. ඒ බෝසත්වරුන්ට ගේන කිරුල බෝසත්වරු පළඳින කිරුල බෝසත්වරුන්ට ගේන කිරුල වඳ පුදාගෙන ඒ සඳහා පෙළගහෙන්න අනිකුත් ජනතාවට පුළුවන්. හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ඉදිරියේදී මේ සඳහා අපේ දැන් රාජ්‍ය සභාවට දේශෙන් කිරුල පළඳින අවස්ථාවට සහභාගී වෙනවා නම් ඉතින් ඒ දේශෙන් කුසලයේ වර්ධනය කරලා තියෙනවා. බෝධිසත්ව ප්‍රතිපත්තිය දිනු කරලා තියෙනවා. දේශෙන් විශ්වවිද්‍යාවන් ශ්‍රවණය කරලා ඒවා අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් එකපාරම මේ සඳහා සහභාගී වෙන්න බැරි වෙනවා. ඒ අය දේශෙන් විශ්වවිද්‍යාලය ශ්‍රවණය කරලා මේ අවබෝධ කරගෙන තමයි එන්න ඕන. එහෙම නැතු එකපාරම ඇවිල්ලා එතන වාඩිලා හිටියට දේශෙන් රජ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක එහෙම තමන්ට ඒ කුසල බලය තියෙන්නට ඕන. මනස දැන් බුදුරජාණන් වහන්සේට ජේතවනාරාම ඉස්සරහට චුන්ද සූකර. නමුත් එයාට බුදු කෙනෙක් පිළිබඳ හැඟීමක් නැහැ. බුදුහාඳුරු ඉස්සරහම හිටියා. ඉතින් ලක්ෂ ගණන් ජනතාව එනවා. ඒ වුණත් එයාගේ හිත වෙනස් වුණේ නැහැ. ඉතින් ඒ වගේ පිරිස ඉදිරියේ අපිට මේ ප්‍රතිපත්ති ආරම්භ කරන්න බෑ. ඒ නිසා තමයි ඒ මුලින්ම ප්‍රතිපත්තියක් හඳුන්වලා දීලා ඒ පසුබිම නිර්මාණය කරේ. නිර්මාණය කරේ. ඉතින් එහෙම ඒ මාර්ගයේ ඔස්සේ කෙනෙකුට පැමිණෙන්න පුළුවන්. ඉතින් සමහර අය ඉතින් දේශයෙන් ප්‍රතිපත්තිය නොකර දේශයෙන් කිරුල්ලට ඉතින් රත්තරන් එහෙම දෙන්න අහනවා. නමුත් මම ඒ අවස්ථාවක එහෙම ගන්න අපහසුයි. ඒ මොකද ඒත් එක්කම අපිට බාධක එනවා. දෙවියන් අදහනවා නම් ඒ වගේ දේශයෙන් විශ්වවිද්‍යාවන් ශ්‍රවණය කරන්නේ නැත්නම් ඒ අවබෝධ කරගෙන නැත්නම් බෝධිසත්ව ප්‍රතිපත්තිය දිනු කරන්නේ නැත්නම් අපිට මේ සඳහා එකතු කරගන්න බෑ. මොකද දේශයෙන් කිරුල කියන්නේ තුන් ලෝකේම පාලනය කරන කිරුලක්. ඒක ප්‍රබල බලයක් පිහිටුවන ප්‍රබල බලයක් ක්‍රියාත්මක කරන කිරුලක්. ඒ නිකම් මේකට මේ ඇවිල්ලා රත්තරන් සම්බන්ධ කරන්න බෑ. ඒක මේ රණින් කරන දෙයක්ම නෙමෙයි. ඒක අදිෂ්ඨානේ බෝධිසත්ව කුසලයෙන් දේශෙන් විශ්වවිද්‍යාවේ නිර්මාණය වෙන දෙයක්. මැණික් තාක්ෂණය
ඒවගේම රත්තරන් වල තියෙන තාක්ෂණය මම ඊයේ පෙරේද පැහැදිලි කරා. ඒක බලයෙන් කුසල බලයෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. අපි රත්තරන් හිරේ තැම්පත් කරන්නේ කුසල බලය. බෝධිසත්ව සිත තමයි ඒක අපි තැම්පත් කරන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන තමයි ඒ රත්තරන් මැණික් අපි එකට එකතු කරන්නේ. මෙහෙම නැතුව කිලීටි සිතකින් රාග ද්වේෂ මෝහ ලෝභ ද්වේෂ මෝහ වලින් ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන එහෙම ලෝභ ද්වේෂ මෝහ වලින් ඒකට ගිහිල්ලා රත්තරන් තැම්පත් කරොත් ඒක කිරුලත් කිලීටි වෙනවා. ඒ කියන්නේ දැන් මේ කිරුල කියන අධික බලයක් අපි මේක තැම්පත් කරන්නේ තුන් ලෝකයෙන් ගොඩ යන බෝධිසත්ව බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කුසල සිත අවශ්‍යයි. අධික බලයක් ඒකෙ පිහිටවන්නට ඕන. අධික බලයක් පිහිටවන්නට ඕන. ඒ එහෙම තමයි ඒකට ඒ දේවල් එකතු කරගන්නේ. එහෙම දෙන්න හැමදේම අපිට ඒකට එකතු කරන්න බෑ. මම එහෙම ප්‍රතික්ෂේප කරා. ඒකෙන් තියෙන ටික හරි ඒක බලය ක්‍රියාත්මක වෙන විදිහ නිර්මාණය වෙන්න ඕන. ඉතින් මේක අපි මේ හතරින් කරන දෙයක් නෙමෙයි. මේ කියන අපිට මේ උතුණක් නැති නිසා අපි මේ හදාගන්න දෙයක් නෙවෙයි. මේ පළඳින්න හදන දෙයක් නෙවෙයි. මේක අපි බලය තමයි නිර්මාණය කරන්නේ. ඒ තාක්ෂණයක් තමයි නිර්මාණය කරන්නේ. විපාක බලය තමයි ඒ ක්‍රියාත්මක කරවන්නේ. විපාක බලය ඒක තාක්ෂණය. කිරුල කියලා කියන්නේ තාක්ෂණයක්. ඉතින් අපි අධර්මයේ බලවත් ධර්මයේ උඩට ගන්න මේ ලෝකේ හරි අමාරුයි. ලෝකේ අධර්මයේ හැමතැනම තියෙනවා. ජනතාවට ප්‍රශ්නයක් ලෝකයේ තියෙන පිරිහීම අධර්මයේ කියන දේ. මේකට විසඳුමක් නැහැ. ජනතාවට විසඳුමක් නැහැ මේ අධර්මයේ කොහොමද නැති කරන්නේ කියලා. ඉතින් මේ අධර්මයේ තමයි ලෝකේ අත්පත් කරගෙන තියෙන ධර්මයේ කොහොමද මේක අත්පත් කරලා දෙන්නේ? ඒකට පහසු ක්‍රියාමාර්ගය තමයි මේ කිරුල සකස් කිරීම. කිරුලක් පහළ කර ගැනීම. අධර්මයේ කිරුල පැලැන්දුවොත් ඒක අධර්මයට යනවා. ධර්මයේ පැලැන්දුවොත් ධර්මයේ පැත්තට යනවා. අපි එහෙම කිරුලක් නිර්මාණය කරලා ධර්මයට පළඳිනවා. අන්න බලේ පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අධර්මයට ඒ වගේ කිරුලක් පළඳින්න බෑ. දැන් ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා. ප්‍රබල රටවල් තියෙනවා. නමුත් ඒ ඇයිට මේ ආධ්‍යාත්මික කිරුල පළඳින්න බෑ. ඒයට ධන බලය තියෙනවා. පිරිස් බලය තියෙනවා. අනිකුත් ඒ ලෞකික බලයන් තියෙනවා. නමුත් මේ ධර්ම රාජ කිරුලක් නෑ. අන්න ඒකෙන් එයා පරාජයට පත් වෙනවා. එයාට තෙටින්න බෑ. ඇමරිකා ජනාධිපතිට ආධ්‍යාත්මික කිරුලක් පළඳින්න පුළුවන් කමක් නෑ. එයාට ඒ කිට්ටුවටවත් එන්න බෑ. අන්න ඒ අපි පසු කරගෙන යනවා. ඉතින් ඒ ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේ සකස් වෙන්නේ. දැන් පිරිස බලාපොරොත්තු වෙන දීසි කුමාරයා ඇවිල්ලා අධර්මයට ගහලා ඒ අධර්මයේ මරලා විනාශ කරලා මේක හදයි කියලා අධර්මවාදීන් පන්නලා දාලා ඒ විදිහට බලහත්කාරයෙන් ගිහිල්ලා අල්ලගෙන පාර්ලිමේන්තුව අල්ලගෙන එහෙම හමුදාවත් අල්ලගෙන හදයි කියලා මේ හිතන්නේ අධික බලයකින් ඉන්නේ එළ ගහලා ගනි කියලා හිතන්නේ. අපි එහෙමත් අදිෂ්ඨාන කරනවා මේ යන්න පුළුවන් ක්‍රමවේදය. ඒකට තමයි අපි කිරුල්ල පැත්තෙන් යන්නේ. නැත්නම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ගහලා අරගෙන ඔක්කොම ධර්මයේ පිටුල අවසානයේ කිරුල්ල පළඳිනවායි කියලා. ඒක අපි කලින්ම කරනවා. මේ හිතන විදිහට නෙමෙයි මේවා වෙන්නේ. ජනතාව හිතන විදිහට නෙමෙයි ඇත්තටම ලෝක යථාර්ථය. ධර්මයේ කියන දේ ඒක යන්න පුළුවන්. ජයග්‍රහණය ජනතාව හිතන විදිහට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ලබා ගන්න ඕන දේ අධර්මවාදීන් ඝාතනය කරලා විනාශ කරලා ලබා ගන්න ඕන ජයග්‍රහණය අපි කලින්ම ලබා ගන්න. කිරුලා පළඳින්නේ දෙන්නේ නැති අධර්මවාදී
අධර්මවාදීන් අධර්මයේ ධර්මයට කිරුලක් පළඳින්න දෙන්නේ නැහැ. ඒක වළක්වනවා. අපි ඊට කලින් පළඳිනවා. යාලා ඉන්න කලින් පළඳිනවා. අපි කිරුලක් පළඳගෙන යාලා ගාවට යන උදේ ප්‍රශ්නයක් නැහැ. එතකොට පළඳලා ඉවරයි. දැන් අපි මේ කිරුළු පළඳිනවා දාන්නේ නැහැ. ජනාධිපතිතුමා දාන්නේ නැහැ. ආගමතුමා දාන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කවුරුත් දාන්නේ නැහැ. අපට ප්‍රශ්නයක් නෑ. ඒක කිරුලා කොහොම පැලඳුවාට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ විරුද්ධ වුණත් ගැටලුවක් නෑ. ධර්ම රාජ්‍ය හදලා ඉවරයි. ඒ බලේ ක්‍රියාත්මක වෙනවා. ඒක මහා පොලේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි යන්න පුළුවන් ක්‍රමවේදය. ඉතින් මනුස්ස ඝාතන තවම කරගෙන මේකෙදි මිනිස්සු මරාගෙන වැඩකුත් නෑ. ඉතින් මේ ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදය ඔස්සේ තමයි මේ ගමන් කරන්නේ. ගමන් කරන්නේ ඒ සඳහා තමයි දේශෙන් කිරුල නිර්මාණය කරන්නේ. ඒක ධර්ම ශක්තිය ධර්ම බලය තමයි ක්‍රියාත්මක කරවන්නේ. මණික් බලය, රත්‍රන් බලය, මේ කිරුලට බලය අපි පිහිටුවනවා. කිරුල ධර්මයක් බවට පත් කරවනවා. කිරුල ගැන හිත අපහදවා ගත්තත් නිවනට යන්න බැරි වෙනවා. ඒ කරේ ආරූපවාදී කරා වගේ තමයි. මොකද සම්පූර්ණ බලය ඒකේ පිහිටුවලා තියෙන්නේ. කිරුලකේ හිත පහදවා ගන්නවා. ඒක රන් කරඬුවක් වගේ තමයි, සමානයි. ධාතුන් වහන්සේලා තැන්පත් නැත්නම් දලදා කරඬුව. දලදා කරඬුව වගේ තමයි. මේ තරම් කියන අපේ සම්පූර්ණ අදිෂ්ඨාන බලේ, ලෝකයේ ගලවගෙන අදිෂ්ඨාන බලේ. මංකෝ විපාකයේ හදන්න නම් මේකේ පාලන බලය ඕන. ලෝකයේ පාලනයේ ධර්මවාදීන් අතට එන්න ඕන. එහෙම වුණොත් තමයි ධර්මයේ පැත්තට විපාක කරගින්නේ. ඉතින් ඒ ධර්මවාදීන් අතට බලේ ගන්න බලේ හැටියට තමයි කිරුල නිර්මාණය කරන්නේ. ඒක අධික බලයක් පිටුවල තියෙනවා. ඒක කෙරෙහි හිත කියන එක පහදා ගන්නවා කියන්නේ යාට විපාකෙන්න මාර්ගය වලකින්න. මොකද කිරුලෙන් තමයි විපාකෙ එන්න ඕන. කිරුලෙන් තමයි විපාකෙ සකස් වෙන්නේ. අපි උපදිනකොට රත්තරන් මණික්වල බලය පිහිටුවාගෙන බලය අල්ලගෙන තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒකයි මේ හැම වර්ණේ ස්වර්ණ වර්ණේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දේශෙන් කිරුල කියලා කියන්නේ මල් පහන් පූජා කරන්න සුදුසුයි. මොකද ඒකේ ඒ බලය පිහිටුවලා තියෙන ධර්ම ශක්තිය පිහිටුවලා තියෙන බලය ගන්න පුළුවන්. බුද්ධත්වයේ අර බෝධිය වගේම තමයි. බෝධියට සමානයි. දේශෙන් කිරුල බෝධියකට සමානයි. ඉතින් ඒක තමයි අපි බුදුරුන්ට කරන ගෞරවය තමයි ඒ දේශෙන් කිරුල කියලා කියන්නේ. බෝසත්වරුන්ට කරන ගෞරවය. ලෝකේ ගලව ගන්න තමයි ඒ කියන්නේ දේශින් විශ්වවිද්‍යාවන් තිබුණත් මේ කිරුල නැතුව අපිට මේ බලය ක්‍රියාත්මක කරවන්න බෑ. විශ්වවිද්‍යාවන් තියෙනවා. ඒක මංගාව තියෙනවා. අනිත් කෙනෙකුට දෙනවා කියන එක ලොකු අභියෝගයක්. කෙනෙකුට මේක අවබෝධ කරවනවා කියන එක අභියෝගයක්. අවබෝධ කරවන්න වැඩපිළිවෙල තමයි ධර්මරාජ්‍යයේ නියෝජනයේ තමයි දියසෙන් කිරුල කියලා කියන්නේ. මේක බලය ඒ විදිහට කැරගෙලා කිරුලට ඇවිල්ලා තියෙනවා. අපි කිරුල තමයි ආරක්ෂා කරගන්න ඕන. කිරුල ආරක්ෂා කරගන්න ඕන. කිරුල තමයි මේ තුන් ලෝකයේම ගැලවුම් කාර්යයකට ක්‍රියාත්මක වෙන්නේ. දියසෙන් කිරුල. ඉතින් ඒ විදිහට මේ සංසාරේ අපි ලබා ගන්න ඉහළම ජයග්‍රහණයක් ජේතවනාරාමයේ හැදුවා වගේ මහා කුසලයක් ලැබෙනවා. ඒක ඉතින් සුළු පිරිසකට තමයි අවස්ථාව ඉතින් ලැබෙන්නේ සංසාරේ. ඉතින් තමන් අනිත් පැත්තේ ඒ කුසලය ලබා ගන්න ඉතින් සංසාරේ කුසාසිත දිනු කරන්න ඕන. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න ඕන. බුදු බව පතනායට තමයි අවස්ථාව ලැබෙන්නේ. සර්වඥ කිරුල සඳහා දායක වෙන්න, ඒ සරණට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ බුද්ධත්වයේ සංසාරේ බුදු බව ප්‍රාර්ථනා කරපු පිරිසකට. ඉතින් ඒ අවස්ථාව තමයි දැන් මේ ටික ටික
නිමා වෙමින් පවතින්නේ. දීසින් කිරුල පොරණගෙන සටන. මේ විදිහට ඒකේ ආනිසංශ ගොඩක් තියෙනවා. ඉතින් විශාල ආශිර්වාද බලයක් තියෙනවා දීසින් කිරුලේ. මේකට අපි ඉතින් මැනික් පලන දිනවා. මැනික් එකතු වෙලා තියෙන මැනික් තාක්ෂණය මම පැහැදිලි කරා. මැනික් බලය ඉතින් ඒ මැනික් වල තියෙන බලය ඍජුවම මනසට සම්බන්ධ වෙනවා. මානසික බලය. දැන් ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා. දැන් කාන්තාවන් ලැජ්ජාව වැඩි. උපතින්ම ලැජ්ජා බය තියෙනවා කාන්තාවන්ට. ඒ වගේම වැහුණු දෙයක්. ඒක තමයි කලුවර තාක්ෂණය කියලා කියන්නේ. කලුවර තාක්ෂණය කාන්තාවන් තුළ ක්‍රියාත්මක වෙනවා. මාංශයේ වර්ධනය කරන්නේ කලුවරේ එන සිය කෝටියක් ලෝක ධාතුවෙන් එන කිරණ සඳහරහ ඇවිල්ලා කාන්තාව තුළ මාංශය සකස් කරන්නේ එකතු වෙනවා කියලා මම කලින් පැහැදිලි කරා. ඉතින් ඒ අය ඒ ලැජ්ජාවක් ආවේ කොහොමද ඒක හිතට? ඒ ලැජ්ජාවක් හැටියට තියෙන අඳුරක් කලුවර. ඒක තාක්ෂණයක්. ලැජ්ජාව කියන්නේ තාක්ෂණයක්. කාන්තාවන් තුළ ලැජ්ජාව කියන දේ තියෙන තාක්ෂණයක් හැටියට. උත්පත්තිය සකස් කරන බලය. ඒක කලුවර. ඒ හිත කලුවර. අඳුරක්. අඳුරු බලය, අඳුරු තාක්ෂණයක් හැටියට තමයි මේ ලැජ්ජාව කියන්නේ තාක්ෂණය. ඒක අනිවාර්යෙන් හැම කෙනෙක් තුළම එක පිහිටනවා. ලැජ්ජාවක් නැති කෙනෙක් නෑ. ඒ සත්‍යය නිර්මාණය කරන්නේ ඒ කලුවර බලයෙන්. කලුවර බලයෙන්. ඒ කලුවර බලය නිසා තමයි ඒ ලැජ්ජාව කියන දේ නිර්මාණය වෙන්නේ. ඒක නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි. ඒක තාක්ෂණයක්. එක බලය. ලැජ්ජාව එන්නේ සිය කෝටියක් ලෝක ධාතුවෙන්ද? ස්ත්‍රීන් තුළ පිහිටලා තියෙන ලැජ්ජා බලය සිය කෝටියක් ලෝක ධාතුවේ ඉඳන් එන ඒක තාක්ෂණයක්. මේක විශාල බලය. ඒ කලුවර බලය. ඒකේ තියෙන මැණික් බලය. මැනික් සම්බන්ධ වෙනවා එතනදී. ඒ මානසිකත්වය නිර්මාණය කරා. ඉතින් ඒ වෙනි තාක්ෂණික බලය තමයි මේ දේශෙන් කිරුලේ පිහිටන්. ඒ ආධ්‍යාත්මික බලය. ඒකෙන් පාපේට ලැජ්ජා බය ඇති කරවන්න. ඉරියොත්තප්ප කියලා කියන්නේ ලැජ්ජා බිය. බිය පාපේට බිය. ඒ සකස් කරන්න පුළුවන් බලයක් තියෙනවා දීසෙන් කිරුලේ. මේ රත්තරන් වල තියෙන බලය මම පැහැදිලි කරා. ඉතින් අද මේ මැණික් වල බලය පාපයෙන් ගලව ගන්න බලය තියෙනවා. අලුවර තාක්ෂණයේ මැනික් වල තියෙන ඒක ජනතාවගේ හිතට යොමු වෙනවා. ජනතාවගේ හිතට තුන් ලෝකයේම සත්වයන් අරමුණු කරගෙන තමයි අපි මේ කිරුල නිර්මාණය කරන්නේ. එතකොට ඒ කිරුලේ හැම දෙයක්ම තුන් ලෝකයටම පැතිරෙනවා. ඉතින් කලුවර තාක්ෂණයේ අඳුරු තාක්ෂණයේ මැනික් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් ජනතාව සිල්වත් ගුණවත් කරනවා. ගුණවත් කරනවා. ලෝකයේ නැවත ධාර්මික කරන්න පුළුවන් ඒ බලේ. එවිනි බල අවශ්‍යයි. ඒ කියන්නේ අපි කරුණු කනට දාන එක අවශ්‍යයි. ඒ වගේම අදිෂ්ඨාන බලයත් ඕන.
අධිෂ්ඨාන බලයත් අවශ්‍යයි ධර්ම රාජ්‍යයක් ඕන නැත්නම් ධර්මයේ කියලා ඒක විපාකේ කියන්නේ ඒක යා ශ්‍රවණී කරාට ඒක බෞද්ධ ඥානයක් පමණයි ඒකේ නෑට විපාකයක් අද අහපු කෙනාට විපාකේ තමන්ට හදා ගන්න පුළුවන් කමක් නෑ මේ විශ්වවිද්‍යාවන් පැහැදිලි කරාට එයාට ඒකේ විපාකේ හදා ගන්න බෑ ඒක එයාට අහන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් विपाके විපාකය මේ වගේ වැඩ පිළිවෙලකින් හදන්න ඕනේ. ඒක තමයි ධර්ම රාජ්‍යයක් ඇරීට හදා. ඒ විද්‍යාවට විපාක විපාකය අපි සකස් කරලා දෙන්න. ඉතින් ඒක තමයි අපි කිරුල ඒ විදිහට සකස් කරන්නේ. ඉතින් අපි මේ එකතු වෙලා තියෙන බෝධිසත්ව මණ්ඩලය තමයි මේ එකතු වෙලා තියෙන්නේ. සංසාරයේ කුසලය දිනු කරපු නිසා තමයි අද මේ නියත විවරණ ලබා ගන්න තමන්ට තමන්ගේ හිත යොමු කරවන්න එහැකි අවක ලැබිලා තියෙනවා. ඒක ලෝකෙටම ආලෝකයක් වෙලා තියෙනවා. ඒ තමන් මේ දිනු කරන කුසලයේ උමාසික කුසලයක්. ඒ කුසලය තමයි දැන් මේ කිරුල ජයග්‍රහණය කරන්නේ අවබෝධ කරගන්න බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන පිරිස තමයි එතන ඉන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ බලය ගන්න අපහසු වෙනවා. ඉදිරියේදී ඒ පිරිසේ ප්‍රතිපත්තිය ක්‍රමවත් සකස් කරනවා. එහෙම නැත්නම් ඒක ටික ටික අපි ධර්ම රාජ්‍යයේ ප්‍රතිපත්ති එකතු කරගන්න ඕන. සමාජයෙන් එහෙම පිරිස එකතු වෙන්න තමයි ප්‍රතිපත්ති සකස් වෙන්නේ. මුලින්ම මොනවද අවශ්‍ය වෙන්නේ? ඒ එකතු වෙන්නේ ඒ නියමම පිරිස. මේක ව්‍යාප්ත වෙනකොට එක පාරම පිරිස මේකට එනවා. එතකොට ඊට කලින් අපි මේ විදිහට ඒ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නට ඕන. හොඳයි අදට අවසන් කරනවා. මම ඒක ගෲප් එකටත් මම දැම්මා. දැන් කිරුලේ කටයුතු ආරම්භ දැන් ඒ සලසුම අඳිමින් පවතිනවා. අදින්ම පවතිනවා ඒ ඉක්මනටම නිර්මාණය කරගන්න තමයි අදිස්ථානේ. ඉතින් ඒකට තවම අවස්ථාවක් තියෙනවා දැන් පිරිසට. මම අදට අවසන් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.